සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් කිසි කරදරයක් නැතුව ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම මේ කරන්න හිටපු වීඩියෝ එකක් නෙමෙයි, නමුත් මම මේ හදිස්සි කරන වීඩියෝ එකක්. මොකද මම ඔන්ලයින් ඕඩර් කරා පොඩි දෙයක් මගේ වෝක් ඉන් පෑන්ට්‍රි එකට. ඒක මං හිතුවට වැඩි ඉක්මනට අද ඩිලිවර් කරා. ඉතින් අද මම ගෙදරින් ඉඳන් වැඩ කර කර හිටින්න මට ඒක ඕපන් කරන්න වෙලාවක් හම්බුනේ. මං ඉතින් හිතුවා හවසට කරනවා කියලා. අනිත් එක දැන් ඒ මේ එක දැක් පාර්සල් එක දැක්ක ගමන් මං හිතුවා මම මේ ඕඩර් කරපු එකද එකමද දන්නේ මේ හැම වෙලා තියෙන කියලා. මට පොඩි සැකයක් ඇති වුණා. ඉතින් ඒ නිසා මං හිතුවා ඔයගොල්ලොත් එක්කම ඒක ඕපන් කරලා බලනවා ඒක ඇත්තටම මම ඕඩර් කරපු එකද නැත්නම් වැරදි එකද එවලා තියෙන්නේ කියලා අපිට බලන්න පුළුවන්. එතකොට ඉතින් අනිත් එක තමයි මේ ඔයගලන්ට කියන්න ඕනේ, මම සාමාන්‍යයෙන් ඔන්ලයින් බඩු ගන්න කෙනෙක් නෙමෙයි. මං හිතන්නේ මේ මගේ දෙවෙනි නැත්නම් තුන්වෙනි බඩුව මම ගත්ත එහෙම මං ඔන්ලයින් බඩු ගන්න කැමති කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් කැමති කඩේකට ගිහිල්ලා බලලා දැකලා අල්ලලා කරලා බඩුවක් ගන්නවා මිසක් එහෙම පින්තූරයක් දැක්ක පළියට මං චුට්ටක් බඩු ගන්න අකමැති. මොන දේ වුණත් ඒ කියන්නේ හැඳුමක් වුණත් වෙන ගෙදෙට අවශ්‍ය බඩුවක් වුණත් මං ගිහිල්ලා බලලා තමයි ගන්න. ඉතින් ඔන්ලයින් බඩු ගන්නවා කියන එක මගේ දෙය මං කැමති එච්චරම කැමති දෙයක් නෙමෙයි. නමුත් මගේ දුවයි පුතයි ගොඩක් බඩු ගන්නේ ඒගොල්ලෝ ඔන්ලයින් ඉතින් දන්නවනේ තරුණ ළමයි. ඉතින් මම තාම අර පරණ තාලෙට ඕල් ස්කූල් විදියට තමයි බඩු ගන්න. නමුත් මම මේක දුවට කියලා එයාගේ ඇමසෝන් එකේ account එකක් තියෙනද මම එයාට කියලා තමයි මේක order කරලා ගෙන්න ගත්තේ. ඉතින් අනිත් එක මම කියන්න ඕනේ මම මේ බඩුව ඇත්තට දැක්කලා තිබුණා කලින් ඔන්ලයින් කොහොම හරි දැක්කලා තිබුණා. නමුත් මේකට ගොඩක්ම ආසාවක් ඇතුනේ මේ දේ ගන්න ඕනි කියලා අපේ තනුජනංගි පසන් නිවසේ තනුජනංගිගේ වෝකින් පැන්ට්‍රි එක එයා ඕගනයිස් කරනකොට පෙන්නපු දෙයක් නිසා මට තවත් ඒකට ආසාවක් ඇති වුණා. ඉතින් කොහොමත් මම දැන් මගේ වෝකින් පැන්ට්‍රි එක දැන් මේ මගේ නෝම අනිත් කිචන් එක මේ වෝකින් පැන්ට්‍රි එක වෙනම තියෙනවා. ඉතින් ඒකේ මම පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරා. ඒකට බඩුවක් දෙකක් ගත්තා. ඉතින් දැන් ඒක පොඩ්ඩක් අපිලිවෙල වෙලා තියෙන්නේ. ඉතින් ඒක පිළිවෙලක් කරන්නත් ඕනේ. මං හිතුවා ඒක වීඩියෝ එකකින් ඒක පිළිවෙල කරන විදිහ කරනවා කියලා. ඉතින් ඒක ඉදිරියේදී මං අරගෙන එන්නම් මගේ වෝකින් පැන්ට්‍රි එක කොහොමද මං තියාගෙන ඉන්නේ. ඔයගලන්ට මොන හරි පොඩි අයිඩියාස් ගන්න ඕන නම් ඒ වගේ දේවල් මං වෙනම වීඩියෝ එකකින් කරන්නම්. ඉතින් ඔයගොල්ලොත් මතක තියාගන්න ඔන්ලයින් ඕඩර් කරනකොට පොඩ්ඩක් බලන්න ඔයගොල්ලෝ ඕඩර් කරන දේම දෙයක් කියන්නේ පින්තූරේ පේන දේ නෙමෙයි වෙන්න පුළුවන් අන්තිමට ඔයගලන්ට ගෙදරට එවන්නේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඉතින් අපි පෙට්ටිය ඇරලා බලමු මම ඕඩර් කරපු දේමද හම්බ වෙලා තියෙන්නේ කියලා. ඔන්න මේක තමයි මම ඕඩර් කරපු දේ. මෙතන තුනක් තියෙනවා. එකම ජාති තුනක්. ඉතින් ඕගලන්ට නිකන් ගෙස් කරන්න පුළුවන් මම මොනවද ඕඩර් කරන්නේ නැති කියලා. තනජනංගින්ට තන් ගෙස් කරන්න පුළුවන් වෙයි. ඉතින් බලමු කොහොමද මේක ඇතුළේ මොනවද තියෙන්නේ මම ඕඩර් කරපු දෙයමද කියලා අපි පොඩ්ඩක් අරලා බලමු. මේ ඉස්සලා අරලා බලමුකෝ. මේ සයිස් එක දැක්කම මට හිතුණා මම ඉල්ලපු සයිස් එක නෙමෙයි ඒකට වැඩිය පොඩිද කියලා හිතුණා. මේ මොකද පින්තූරේ තිබ්බ මේට වැඩිය ලොකුවට පින්තූරේ පෙනුම හැටියට මේ මං හිතේ මේට වැඩිය ලොකුයි කියලා. බලමු ඕපන් කරලා. මේ කවුද? ලියෝ මගේ ඩිස්ටර්බ් කරන වීඩියෝ එකද? ලියෝ හයින්ද? ලියෝ පරිශෝක් එයාත් එක්ක බෑම් කිසි දෙයක් කරන්න. රෙඩි?
මට නිකන් හිතනවා මං ඕඩර් කරපු එක මෙමේ කියලා. බලමු තව කෑලි තියෙනවනේ ඇතුලේ. Leo, Leo, get your side. Leo, Leo, what are you doing? Then make a hurry, may Madamataka may hold an hall hold and go to pass and make up tea, no? මේක තේරෙන්නේ කොහොමද මේ හිටවන්න ඕනි කියලා. හැබැයි මේ පින්තූරේ තිබිච්ච විදිහට නෙමෙයි මට හිතෙන්නේ තියෙන්නේ. දැන් කෑලි තියෙන්නේ ඔක්කොම මෙච්චරයි. මේ ටික තමයි තියෙන්නේ. මේක වෙන මොකුත් නැහැ. දැන් මේ එකක්. දැන් මම මේ තුනක් ඕඩර් කරා. මොකද මට මේක මට දැන් කියන්න අමතකුද මේක මොකටද කියලා. මේක ඇවිල්ලා හාල් දාන්න මේ රයිස් ඩිස්පෙන්සර් එකක්. හැබැයි මට ඒ පින්තූරේ තිබුණේ මේට වැඩි ලොකුවට තමයි මට පෙවුනේ. නමුත් හැබැයි මට සයිස් එක ප්‍රශ්නෙකුත් නැහැ. ඒක තිබුණේ කිලෝ 12ක් දාන්න පුළුවන් කියලා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් ඔන්ලයින් දාලා තිබුණේ Amazon එකේ. ඊට පස්සේ දැන් මේ කප් එක මෙහෙම යටින් තියන්න පුළුවන් විදිහට තමයි ඒකේ දාලා තිබුණේ පින්තූරේ නම්. නමුත් මට තේරෙන්නේ නැහැ මේක මේ දැන් කොහොමද ෆික්ස් කරගන්නේ කියලා. හිමින් බලන්න ඕනේ. දැන් මේ එකකට වුණා 46.99ක්. එතකොට 140කට කිට් වෙන්න ගියා තුනටම. ඉතින් බලමු අනිත් එකත් කොහොමද කියලා. හැබැයි මට ඕන උනේ කොහොමත් මේ පාට මේ වගේ මේ අලු පාට චුට්ටක් තියෙන එක. හැබැයි දැන් මම බලන්න ඕනේ මේ ඕඩර් කරලා තියෙන ඒ අපෝ එතනට ගිහිල්ලා මේ Amazon එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම ඕඩර් කරපු ඒ ප්‍රොඩක්ට් එකමද කියලා මම පොඩ්ඩක් බලන්න ඕනේ චෙක් කරලා දුවත් එක්ක. මොකද මට හිතෙනවා මම ඒ ඕඩර් කරපු එකම නෙමෙයි කියලා. දැන් මේ ජාතියෙම තුනක් තමයි මම ඕඩර් කරේ. ඒ ජාතියෙම තමයි ඒකම තමයි ඒ විදිහටම. ඉතින් මොකද මම හිතුවේ රයිස් ජාති හාල් ජාති කීපයක් බාස්මති එක සුදුහාල් රතුහාල් මේ වගේ තුනක් ජාති තුනකින් දාන්න පුළුවන් නිසා තමයි මම එක ජාතියෙම තුනක් ගත්තේ. මොකද මගේ වෝකින් පැන්ට්‍රි එකේ මෙහෙම තට්ටු ගහලා තියෙනවා. ඉතින් ඒ තට්ටු වලට මෙහෙම උඩින් තියලා රයිස් යටින් මෙහෙම කප් එක අල්ලලා රයිස් ගන්න පුළුවන්. ඉතින් මම ඒ අස් කරලා ඒ ටික ලෑස්ති කරලා වෙලාවක වීඩියෝ එකක් පෙන්නන්නම් කරලා. ඉතින් මම දන්නේ මේක මේ කියන්න පුළුවන් විදිය කොහොමද කියලා. ඒ විදියම සමහර වගේ ඒ ටිකම තමයි තියෙන්නේ. මේ වගේ රයිස් කප් එකක් තියෙනවා. ඔයගලන් පේනවා ඇතිනේ. මේ මෙතන තිල් තියෙනවා. එතකොට රයිස් හාල් හෝදනකොට වතුර බේරන්න පුළුවන්. මේ හිල් තියෙන හින්දා ලේසි හාල් ටික හෝදගන්න. ඉතින් මම ඇත්තට මේකට ගොඩක් කැමති වුණා. මම කොහේ හරි වීඩියෝ එකක් දැක්කා Amazon එකේ කවුරු හරි ප්‍රොඩක්ට්ස් පෙන්නනකොටත් මේක දැක්කා.
ඉතින් මට ඒකටත් ආසිත උන මේ තව විස්ක එකක් තියෙනවා ඒක නම් මට ඉතින් අහක යන්නේ නැහැ එකම දේ මට මේක මේ ෆික්ස් කරගන්න විදිහ බලන්න ඕනේ කොහොමද කියලා මෙන්න මේ කෑල්ල මොකද්ද කියන එක ෂුවර් නෑ මේ ආ මෙතන මෙයා මෙතනින් හරි මට දැන් හොයාගත්තා මේක මෙහෙම මෙතනින් මේ හිලෙන් මෙහෙම දාලා අයිතනේ වහන්න පුළුවන් ඒක වෙන්න ඕනේ ඒ වුණාට මට හිතන ඇච්චර මේ දැන් මේ තියෙන ෆික්ස් වෙන්නේ නැහැ හරියට තියෙන හරියට ෆික්ස් වෙන්නේ නැහැ ආ නැහැ හරි මෙන්න මේ විදිහට ඉන්නක මං අනිත් පැත්තෙන් කැමරා එක මේවා කරලා පෙන්නන්නම් අනිත් පැත්තෙන් මේ මෙහෙමද දන්නේ තියන්නේ මේ විදිහට දැන් මෙතනින් මෙහෙම ප්‍රෙස් කරාම හාල් මෙහෙම යටින් එනවා මෙන්න මේ කප් එක පල්ලෙහාන් අල්ලලා මෙහෙම ප්‍රෙස් කරාම හාල් ටික යටින් එනවා දැන් මේක මම කුස්සියේ කියලම හරි ගස්සලම තමයි මේක ඔයගලන්ට හරියට පෙන්වන්න පුළුවන් එකම දේ මේක මේ කෙලින් නෙමෙයි තියෙන්නේ ඒකයි මට ප්‍රශ්නේ මොකද එහෙම උනේ කියලා දැන් ඔයගලන්ට පේනවද මේ මේක ඇලේට තියෙන්නේ ඉතින් අය දන්නේ එහෙම තියෙන්නේ මෙහෙම මෙහෙම තියනවද කොහොමද කියන එක ෂුවර් නෑ හරියට එක තියලම බලන්න ඕනේ. ඉතින් දැන් මේ වගේ මම අනිත් එකත් පෙට්ටිය අරලා තුනම එකට තියලා පෙන්වන්න ඕගලන්ට. මම මේ දැන් අපේ අයිලන්ඩ් එක උඩ මම නිකන් මෙහෙම තිබ්බා. වොකින් එකට මම ගෙනියන්න නැතුව නිකන් ඕගලන්ට පෙන්වන්න. දැන් මේ පිටිපස්ස මෙහෙම ඇල වෙලා තියෙන්නේ. නොබ් එකක් තියෙනවා. සෝරි මෙහෙම මේ ප්‍රෙස් කරන්න එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරලා යටින් මෙහෙම අල්ලලා හාල් ටික එකතු කරන්න පුළුවන්. හාල් හරි පරිප්පු ඕන දෙයක් මේ වගේ දාන්න පුළුවන්. දැන් මේක කිලෝ 12ක් දාන්න පුළුවන් එකක් කියලානේ ඕඩර් කරේ. ඉතින් කිලෝ 12ක් දාලම බලන්න ඕනේ පුළුවන්ද කියලා. ඉතින් මම හිතනවා පුළුවන් ඇති කියලා. මට ඉතින් ඒක ෂුවර් නැහැ. ලියෝ යන්නකෝ. ඊට පස්සේ දැන් මේ හැම එකටම මෙන්න මේ වගේ කප් එකක් හම්බ වෙලා තියෙනවා මේ වගේ හිල් තියෙනවා මේ කප් එකේ හොදනකොට මම හිතන්නේ මේක ඇත්තේ හාල් මෙහෙම සෝදන්න වෙන්නේ නැති සමහර විට මම හිතන්නේ හාල් මෙහෙම හොදනකොට එතකොට අල්ලන්නේ නැතුව මේකෙන් මික්ස් කරන්න පුළුවන් එහෙම එකක් වෙන්නේ නැති ලියෝ යන්න ඉතින් ඔය ටික තමයි කොහොම හරි එනවා නේද වීඩියෝ එකකට රයිට් අපි නිකන් මම ඔයගලන්ට පෙන්නන්නම් මම වෝකින් එකේ කොතනටද තියන්න යන්නේ කියලා හැබැයි මම වෝකින් පැන්ට්‍රි එකේ ඕගනයිසේෂන් වීඩියෝ එකක් කරනකොට හොඳට පෙන්නන්නම් දැනට මම පෙන්නන්නම් කොතනද තියන්න යන්නේ කියලා ඉතින් මගේ වෝකින් එකේ තියෙන මෙන්න මේ වගේ තට්ටු තියෙනවා ඒකේ උඩම තට්ටුවට තමයි මම මේ හාල් කන්ටේනර්ස් ටික තියන්න යන්නේ මේ ටික ඔක්කොම පල්ලෙහාට දාලා මෙතන උඩ තමයි තියන්න යන්නේ එතකොට ටැප් එකෙන් වගේ අරක හාල් ගන්න පුළුවන් ඉතින් එහෙම තමයි ප්ලෑන් එක ඉතින් මම මේක ඕගනයිස් කරනකොට ඔයගලන්ට වෙනම වීඩියෝ එකක් කරලා පෙන්නන්නම් නේ මට පොඩි වැරදීමක් වුණා මම මේ පින්තූරේ බැලුවා ඕඩර් කරපු එකේ පින්තූරේ බැලුවා මම එඩිට් කරනකොට ඔයගලන්ට දාන්නම් ස්ක්‍රීන්ෂොට් එකක් මේක ඇතුලේ කෑල්ල තියෙනවා මට වැරදුනා ඇත්තට වෙරි සෝරි මේකේ කෑල්ල තියෙනවා ඇතුලේ මං හරියට ඒක ගැලවුවේ නැහැ මේ මොකද මං පින්තූරේ දැක්කේ මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා මං ඒත් බැලුවා කොයි කෑල්ල කියලා දැන් මේ හරි දැන් තව හරියට ෆික්ස් මේ කෑලි ටික හොයාගත්තේ හරි
අයියෝ අයියෝ ඔව් මෙන්න මම මේක මේ කැමරා එක හරියට සෙට් කළාම ෆික්ස් කරන එක පෙන්නන්න ඊපස්සේ මෙහෙම බලන්න මේ කොච්චර ඩියුරබල්ද කියන එක නම් මට ෂුවර් නෑ හරි යන්තම් මම පුතාට කියලා ෆික්ස් කරව ගත්තා දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ දැන් මට ඉස්සෙල්ල වැරදුනා මම මේ කෑල්ල ඇතුලේ තියෙන එකක් කියලා හිතාගෙන හිටියේ හිතින් ඒක එහෙම නෙමෙයි දැන් මෙන්න මේ විදිහට ඊට පස්සේ මේ උඩින් හාල් දාන්න පුළුවන් මේක ඇතුළට මේම හාල් දාලා මේක ඇතුළට පියනෙන් වහන්න පුළුවන් මේ එච්චර ෆික්ස් වෙන්නේ නැහැ කියලා හිතනවා නිකම් මේ පුතත් මේ හරි අමාරුයි මේක දාගත්තෙ මෙන්න මේ මේ කෑල්ල හරි අමාරුයෙන් දාගත්තෙ ඉතින් මන් දන්නේ කොච්චර ඩියුරබල්ද කියන එක කියන්න දන්නේ නැහැ ඊට පස්සේ මෙතනින් මෙහෙම දැන් හාල් ගන්න වෙලාවට මේ වගේ කප් එක තියලා මෙතන මේ මේක ප්‍රෙස් කරාම හාල් වෙනවා එහෙම තමයි ඉතින් ඒක ඩිසයින් කරලා තියෙන්නේ මේ දැන් මට මේක අතින් කරන්න අමාරුයි ඉන්න බාන මං මේක ඉතින් අර මං කිව්වා වගේ මේ හාල් හොදන්න පාවිච්චි කරන එකක් ඒක ඉතින් මෙහෙම තමයි පේන්නේ දැන් දැන් මේ තියෙන්නේ දැන් මේ තුනම මං අපේ වෝක් ඉන් පැන්ට්‍රි එකේ උඩ කබඩ් එකේ සෝරි තට්ටු උඩම තට්ටුවේ තියන්න කියලා හදන එක එක හාල් ಜಾති වලට ඉතින් ඒකයි ಜಾති තුනෙන් ගත්තේ තව මේක හොඳට හරියනවා නම් මොකද මේක තුනම තිබ්බහම එතන තව ඉඩකුත් එනවා තව ඉතුරු වෙනවා ඉතින් ඒතර කැතයින් එහෙම නොතින් අඩුපු දාන්න වගේ ඒ වගේ දැන් මෙහෙම තුනම තියලා තියන්න පුළුවන් දැන් මම මේක ෆික්ස් කරලා නැහැ තාම හරි අමාරු නා ෆික්ස් කරගන්න ඉතින් මෙහෙම තියලා තියන්න පුළුවන් මන් කප් අනිත් කප් එකක් තියන් දැන් මෙන්න මේ විදිහට රැක් එක උඩ තට්ටු උඩ තියන්න පුළුවන් මෙහෙම දැන් මේ හොඳයි ඔයගලන මොකද ඉතින් දැන් මේක මම මේ ෆික්ස් කරේ ෆික්ස් කර ගන්න ඕනේ ඉතින් ඒක තුනම තිබ්බාම ලස්සනට තියේ සමහරට වෝක් ඉන් පැන්ට්‍රි එකේ තව එකක් ගන්නත් පුළුවන් එහෙම වුණොත් ඉතින් හතරක් තියන්න පුළුවන් මොකද එතන සෑහෙන ඉඩක් ඒතකොට ඉතුරු වෙනවා දැන් කිලෝ 12ක් මං හිතනවා මේකේ දාන්න පුළුවන් ඇති කියලා ඉතින් දාලම බලන්න ඕනේ 12ක් දාන්න පුළුවන් මේක වැටුණා 12ක් දාන්න පුළුවන්ද කියලා ඉතින් මම වෝක් ඉන් පැන්ට්‍රි එකේ ඕගනයිසේෂන් එක කරද්දී මේක මම පෙන්නන්නම් කොහොමද මම එතන තියලා තියෙන්නේ කියලා ඉතින් මං හිතන ඕගොල්ලෝ මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා ඉතින් මට පොඩ්ඩක් වැරදුනා මුලින් අර ටිකක් ෆික්ස් කරද්දී පස්සේ තමයි මට ඒක තේරුනේ කොහොමද කියලා පින්තූරේ බැලුවට පස්සේ නමුත් ඉතින් මට එහෙම ලොකුවට සතුටු නැහැ මොකද ටිකක් ෆික්ස් කරගන්න කරදරයි නරකමත් නැහැ ඉතින් $46ක් කීයද මං කිය 45 99නේ $46ක් වගේනේ ඉතින් වටිනවද කියන එක මට කියන්න දන්නේ නැහැ වටිනවත් ඇති ඒ කියන්නේ එකක් $46ක් ඉතින් අර ඕගනයිස් කරන්න ඉතින් හොඳයි දැන් අපිට හාල් එහෙම දාලේ ඉතින් ලස්සනයි එහෙම තියෙනකොට ඉතින් මට හිතනවා ඉතින් වටිනවත් කියලාත් හිතෙනවා කොච්චර ඩියුරබල්ද කියන එක කියන්න දන්නේ නැහැ ඉතින් පාවිච්චි කරලම බලන්න ඕනි. ඉතින් අන්න ඒකයි ඕගොල්ලෝ ඔන්ලයින් බඩු ඕඩර් කරද්දි චුට්ටක් ඉතින් බලන්න කොහොමද කියන එක. එහෙම මම හිතපු තරම්ම නරක නැහැ. මම දැන් ඇත්තටම මම දැක්ක ගමන් මට පෙට්ටිය දැක්ක ගමන් මට හිතුනේ මම ඕඩර් කරපු සයිස් එක නෙමෙයි වෙන්නේ නැති කියලා. නමුත් දැන් ඔයගලන්ට පේනවා ඇති මං හිතන්නේ. ඉතින් මෙහෙම හයි කරාට පස්සේ ඉතින් දැන් මොකද අර අලු පාට කෑලේ කැතුලෙන්නේ තිබුණේ. ඉතින් ඒ හයි කරාට පස්සේ මේ මං හිතන්නේ ඉතින් මම ඕඩර් කරපු එකම කියලා මට හිතෙනවා එකම දේ අර ෆික්ස් කරගන්න චුට්ටක් කරදරයි ඒ ප්‍රශ්නේ තියෙනවා නමුත් ඉතින් ඒ කලර් එකත් ඒකම තමයි කලර් එක සයිස් එකත් ඒකම වෙන්නේ නැති කියලා මම හිතනවා
ඉතින් අනිත්ක දැන් මට කියන්න ඕනේ අපේ පසන් නිවසේ අපේ තනුජ නංගිටත් thank you කියන්න ඕනේ මොකද මං එයාගේ ඒක දැකලා තමයි ඒ rice dispenser එක දැක්ක පස්සේ තමයි මට ගොඩක් ආසී තුන මම මේක දැකලා තිබුණා නමුත් එක ලොකුවට එක ගැන හිතුවේ නැහැ නමුත් තනුජ නංගි පෙන්වුවට පස්සේ තමයි මට චුට්ටක් ඒකට ආසාවක් ඇති වුණේ මේක ගත්තොත් හොඳයි කියලා ඉතින් thank you තනුජ නංගි ඔයාගේ idea එකට ඔයා එහෙම පෙන්වුව නිසා තමයි මටත් ගන්න ආසාවක් ඇති වුණේ ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු මේ වගේ මොනවා හරි ඔයගලන්ට අවශ්‍ය දෙයක් ඔයගලන්ට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගෙන ආපහු වෙනකල් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න ඒ වගේ මද වීඩියෝ එක බැලුවටත් බොහොම ස්තුතියි ගිහිල්ලා එන්නම් bye